ஜேசுபீட்டாய் அதுதவசேனா தோதாவக்குபோ தேவனாசே வச்சனே துளிங் வினாடி பாக பணிவிடியக் ஒபேதிரிய தபண்டமன் கிரியவேனோ மே தேவச்சனே துளின் ஒப தேவனாசோ தெனகண்ணோ தெனகன்ம லபண பினச தேவனாசோ ஒப உபகார கரை உற்பத்தி பத பலவெனி பரிச்சேதே பலவெனி பதய மங் ஒபேதிரிய கதா கரண்ட கேபதி ஸ்தானே கீனோ பட்டங்கன் மேதி திவ்யன்வாசே ஆசத் பொலவத் மேவுசேக கின காரணாவ உன்வாசே ஆசத் பொலவத் மேவுசேக කවුද දෙවියන් වහන්සේ. එතකොට මේ පරිච්ඡේදය අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේ අපගේ මැහුම් කරුවා නම් ඒ කියන්නේ මේ සියල්ල මැව්වව මැහුම් කරු වාණන් උන්වහන්සේ. එතකොට උන්වහන්සේ ආසත් පොළවත් කියන එක තිබෙන්නේ ඔබ හීබ්‍රු මේකේ මූල භාෂාව බැලුවා නම් ආසත කියන අසමහයිම් කියන යෙදුම පාවිච්චි වෙනවා. මැව්සේක කියන එකට බාරා කියන යෙදුම පාවිච්චි වෙනවා. මේ අසමහයිම් කියන යෙදුම පරිවර්තනය කරාම සිංහලෙන් අරයට ලෝකවල් නැත්නම් විශ්වය කියන තේරුම තමයි කියන්නේ. එතකොට දෙවියන් වහන්සේ විශ්වය මැව්වා. දෙවියන්ස මුළු විශ්වය විශ්වය කියන මොහොතේදී ග්‍රහලෝක තිබෙනවා, තාරකාවල් තිබෙනවා, මන්දාගණි කෝටි ප්‍රකෝටි ගණන් තිබෙනවා. එතකොට මේ සියල්ල මුන්වහන්සේ මොනවාද කරේ? පළවෙනි පදේ මැව්වා. එතකොට උන්වහන්සේ මැහුම් කරුවා නම් මම ඔබට ඉතා කෙටියෙන් මේ කාරණාව ඔබ ඉදිරියේ තබන්නේ. එතකොට දෙවියන් වහන්සේ මේ සියල්ල මැව්වා කියන කාරණාව බලන මොහොතේදී එච්චර ලොකු විශාල දෙයක් උන්වහන්සේ මවලා තිබෙනවා. මේ විශ්වය කියන මොහොතේදී ඒක අතිවිශාල දෙයක්. අතිවිශාල දෙයක් දිග පළල මුකුත් දන්නේ නැහැ. මේ විශ්වය කියන එක විද්‍යාවරුන් හොයාගෙන තියෙන කාරණාවල අනුව පමණයි ටික දෙයක් දන්නේ. නමුත් විශ්වයේ උස පළල දිග කිසිවක් දන්නේ නැහැ. එච්චර විශාල දෙයක් ස්වාමීන් වහන්සේ මවා තිබෙනවා කියන එක අපි තේරුම් ගත යුතුයි. එතකොට මේ මවන ලද හියල තමයි. ඒ කියන්නේ මේ මවණ ලද විශ්වයට පිටත තමයි ස්වර්ගය තිබෙන්නේ. ඒතකොට විශ්වයේ ප්‍රමාණ විශාලයි සීමා රහිත කියන විදියට අබනවා නම් ස්වර්ගය කොච්චර විශාලද කියලා ඔබගේ මනසට තේරුම් ගන්න. ඒතකොට ස්වර්ගයේ එච්චර විශාල නම් මේ ස්වර්ගයේ ඉන්නව ਸਰව බලධාරී මහෝකාර දෙවියන් වාසේ කොපමණ විශාල ඇතිද කියලා ඔබගේ මනසට ඔබට තේරුම් ගන්න පුළුවන්ද? බලන්න ස්වාමීන් වහන්සේ කොච්චර අති විශාල දෙවිගෙනෙක්ද ඔබයි මමයි නමස්කාර කරන මේ මෙහෙම කරුවා නම් ඔබට තේරෙනවද මේ දෙවියන් වහන්සේ කවුද කියන කාරණාව? ඒ කියන්නේ අති විශාල දෙවිගෙනෙක්. තව පදවල් ගොඩක් තිබුණත් මම ඔබට විනාඩි 5 තුල කෙටියෙන් ඔබට මේ දෙවියන් වහන්සේ මෙහෙම කරුවා නම් කවුද කියන එක ඔබට ඉදිරිපත් කරන්නේ. ඒතකොට විශාල 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 දෙවිගෙනෙක්ට ඔබයි මමයි නමස්කාර කරනවා. එහෙනම් ඔබ මගේ ප්‍රශ්නය මොකද්ද කියලා කිව්වොත් ඔබ මේ දෙවියන් වහන්සේ හදාගෙන ඉන්නවද? ඔබ මේ දෙවියන් වහන්සේ කොච්චර ප්‍රශංසා කරනවද? මෙහෙම් කරුවා නම් කියන මොහොතේදී ඔබගේ මනසට කොහොමද එන්නේ? මම පොඩි උදාහරණයක් ඔබ ඉදිරියේ තබන්න කැමති වෙනවා. පොඩි උදාහරණයක් කියන්නේ මොහොතේදී ඔබ හිතන්නේ මේ අපේ ලංකාදේශය ඇවිල්ලා ඔබ හිතන වර්ගඵලයේ කොච්චර විතර ඇද්ද ලංකාදේශයේ වර්ගඵලය? සාමාන්‍ය කියන ලංකාදේශයේ වර්ගඵලය ඇවිල්ලා වර්ග කිලෝමීටර 65,525ක් කියලා කියනවා. පෘථිවිය එතකොට ලංකාව. එතකොට ඒක මනසට ගන්න පුළුවන්ද? ගන්න අමාරුයි. ඒ ප්‍රමාණය පෘථිවිය කියලා කියන මොහොතේ මුළු ලෝකය, ඒ කියන්නේ මේ පෘථිවියේ බර ඇවිල්ලා මෙට්‍රික් ටොන් වලින් බලන මොහොතේ සෑහෙන තිබෙනවා. ඒක ඇවිල්ලා ලියන්නත් බෑ ඉලක්කම් වලින්. බලන මොහොතේදී කියනවා 500, ඒ කියන්නේ 5940ක් දීලා 0.18ක් වැඩිපුර දහන්න ඕනේ මෙට්‍රික් ටොන් වලින්. ඒ කියන්නේ පෘථිවියේ බර. එතකොට මෙච්චර මේ මම මේ පොඩි ඔබ ඩවුන්ස්යක් මේ දෙවියන් වහන්සේ මවපු කාරණාවල් ඔබට කියන්නේ. එතකොට මේ වගේ දෙයක් මවවව් දෙවියන් වහන්සේ මැහුම්කරු තමයි ඔබයි මමයි අබ්බා පියාණනි කියලා කියන්නේ. ඒ දෙවියන් වහන්සේ තමයි ඔබයි මමයි හදාහන්නේ. ඔබ ඇත්තටම මේ දෙවියන් වහන්සේව හදාහන්නේද? ඒක තමයි මගේ ප්‍රශ්නේ. එහෙමනම් ඇයි අපේ ජීවිතේ ආර්ථික ප්‍රශ්නයක් වෙන මොහොතේදී අපි බය වෙන්න ඕනේ? වේදනාවෙන් දුක් වෙන්න ඕනේ? ඇයි අපගේ ජීවිතයේ ප්‍රශ්න, පොරබැඳීම්, වේදනාවල්, කටුක කාරණාවල් එන මොහොතේදී අපි මලානික වෙන්න ඕනේ? ඔබ මේ විශාල දෙවිගෙනේ දෙවියන් වහන්සේට නමස්කාර කරනවා නම්, මෙහෙම හවුන් කරුවාට නමස්කාර කරනවා නම් ඔබ කුමකටද කැළඹෙන්න ඕනේ? කැළඹෙන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව මේ සෑම දෙයකට වඩා දෙවියන් වහන්සේ අති විශාල උතුම් දෙවිගෙනේ. උන්වහන්සේ මැහුම් කරුවා නම් උන්වහන්සේ මොනවාද පළවෙනි පරිච්ඡේදයේ උත්පත්ති එකේ කියනවා. උන්වහන්සේ හාසත්, ඒ කියන්නේ මුළු විශ්වයත් පොළවත් උන්වහන්සේ මැව්වා. දෙවියන් වහන්සේ මැහුම් කරුවා නම් මේ මැහුම් කරුවා නම් තමයි ඔබ නමස්කාර කරන්නේ. අබ්බයි මමයි නමස්කාර කරන්නේ මැවිල්ලකට නොව මැහුම් කරුවා නම්. එබැවින් ඒ දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ තබා ගන්න, ඒ දෙවියන් වහන්සේ ඔබගේ මනසේ
තියාගන්න හැම ප්‍රශ්නයක්ම දූවිලි වගේ කියලා හිතන්නේ හේතුව දෙවියන් වහන්සේගේ ඇසිරීම මේ ඔක්කොම සියල්ල දූවිලි. එමන ඔබ අබා පියාණෙනි කියන්නේ මේ වැහුම් කරුවානන්ට. විශ්වාසයෙන් ඉඳ ඇදෙල්ලෙන් ඉඳ ඔබගේ ජීවිත අනිවාර්යෙන් ආශිර්වාද වෙනවා. ඒ විතරක් නෙමේ සමාදානයේ ප්‍රීතිය සෑමෝතම රැඳෙනවා. මම විශ්වාස කරනවා ඔබ මේ දෙවි මේ විනාඩි පහ තුළ කෙටියෙන් දෙවියන් වහන්සේ වඳුනාගෙන ඇති කියලා. මම ඔබ වෙනින් යාඥා කරනවා. सर्व बलधारी देवियन वास मे मोटे उभवांस अभिमुखत्ट मे पानी असन याज्ञा करण उपगे मेहू करवाणी स्वामी मे पानी असागर जीवित वल प्रश्न वेदना पुरा रोग पुलवा प्याणनी नमूत सीएलट वडा उस विशाल दिवीन उबड़ पुलवा मे श्याम देम निमेशे थप्रे नति कर दमांडी दिव्यास जीवित देव कमेत सिधुव मोहन वर्धने वेमी मगे अति विशाल देवी नमस्कार करना किन्नाल जीवर्ते मगे मेहूं करवाण मट अबा पियान कि ಭಾಗ್ಯವಂತ ಕಮತಿ ಬಿನಾಕಿಲ ವಿಶ್ವಾಸಿ ಅದೇ ಜೀವತ್ತೆ ಪ್ರೀತಿಯ ಸಮಾಧಾನ ದಿಲ ಆಶೀರ್ವಾದ ಕರನ್ನ ಯೇಸು ಸ್ವಾಂಸಿಗೆ ನಾಮೆ ಆಮೇನ್ 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 ದೇವಿಯನ್ ವಾಸ ಒಬ್ಬವ ಆಶೀರ್ವಾದ ಕರ್ನ ಸೇಕ್ವಾ ಆಮೇನ್.